ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවට එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනපති පවසයි. එජාප ජනාධිපති අපේක්ෂකයා देशीय प्रवृत्ति අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේදී ඇතමුන් ආණ්ඩුවට එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා පවසනවා. සත්විරු අභිමන් 2019 රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවයට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. අප්‍රේල් 21 සිදුවීමෙන් පසු ආණ්ඩුවක් ලෙස කළ යුතු සෑම වගකීමක්ම ඉටු කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිතුමා කියා සිටියා. ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාවෙන් මුලින් උපුටා දැමුවා පමණක් නොව ප්‍රහාරයට සම්බන්ධ සියලු කරුණු පිළිබඳ අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරමින් සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. මම දැක්කා ඊයේ ප්‍රකාශ මාස 3ක් පිරෙන වෙලාවේ මේ පරීක්ෂණ හරියට කෙරිලා නැහැ. ආණ්ඩුවේ නායකින්ට පිටකොන්දන ඒකින්ද ආණ්ඩුවේ නායකයෝ ගෙදර යන්න ඕනේ. අපි ගෙදර යන්න තමයි ඉන්නේ. අපි පදිංචියෙන්ද ඇවිල්ලා නැහැ. අපි ඡන්දයක් ගත්තා. ඡන්දෙකටින් දිනුවා. නිල කාලේ වුණාම ගෙදර යනවා. අවශ්‍ය නම් ආයි ඡන්දෙකට මුහුණ දෙනවා. ඒක කවුරුවත් කියන්න ඕනාවක් නැහැ. අපිට හොඳ පිටකොන්දකුත් තියෙනවා. මම පිටකොන්දක් තියෙන බව පෙන්වුවේ 2015 ජනවාරි 8 වෙනිදා. ඊට පස්සේ ඉන්න අගමැතිවරයා ඉවත් කළා. හිටපු ජනාධිපති අගමැති කරලා පිටකොන්දක් තියෙන බව මම පෙන්වුවා. මේ ප්‍රශ්නේදී කොතන හෝ වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවා නම් ඔය කියන විදිහට කොයි හරි හංගලා තිබෙනවා නම් හැංගිලා තියෙනවා නම් ඒ ඕන කෙනෙකුට පුළුවන් එළියට ඇවිල්ලා අධිකරණයට යන්න පිටකොන්ද තියන අය නැති අය හොයා ගන්න පුළුවන් පිටකොන්ද නැහැ ගැරඬි නයි පොලොංගු පිටකොන්ද නැහැ ඒගොල්ල උරග වර්ගයේ අපි උරග වර්ගයේ නෙවෙයි අපිට හොඳ පිටකොන්දක් තියෙනවා ඒක නිසා කළ යුතු හැම දෙයක්ම කරලා තියෙද්දි එක එක පුජ්‍යලික දේශපාලන න්‍යාය පත්‍ර වලට යට වෙච්ච අය පිටකොන්ද නැහැ කියලා කියන්නේ මට ජනාධිපතිවරයාට අගමැතිවරයාට නම කියන්නේ නැතුව තනතුර කියන්නේ නැතුව හැබැයි එල්ල කරන්නේ පිටකොන්ද නැහැ කියලා දේශපාලන න්‍යාය පත්‍ර ඒ දේශපාලන න්‍යාය පත්‍ර අතේ තියාගෙන තමයි අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳව තීන්දු තීරණ දෙන්න හදන්නේ ඒක නිසා මම බොහොම පැහැදිලිව කියනවා යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඕනෑම කෙනෙක් ඕනෑම තනතුරක කෙනෙක් මාත් එක්ක ඕන විවෘත සාකච්ඡාවකට එන්න කියලා මාධ්‍ය ඉස්සරහම ආරාධනා කරනවා. 30 වසරක් පැවති යුද්ධයේ වෙනුවෙන් කැපකිරීම කළ රණවිරුවන්ට සුබසාධන ප්‍රතිලාභ ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ පොලිසිය හා පාර්තමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ දරුවන් 1504 දෙනෙකු වෙනුවෙන් නිවාස ඉඩම් ශිෂ්‍යාධාර ඇතුළු ප්‍රතිලාභ පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. පාසල් දරුවන්ට දියරිකිරි පැකට්ටුවක් ලබා දීමේ ජාතික වැඩසටහන හෙට ආරම්භ වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාසල් දරුවන්ට දියරකිරි පැකට්ටුවක් ලබා දීමේ ජාතික වැඩසටහන හිට ආරම්භ වන්නේ රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදේ විද්‍යාලයේදී. දරුවන්ගේ පෝෂණයේ ඉහළ නැංවීමේ අරමුණෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන් වෙත දෛනිකව මෙම දියරකිරි පැකට් සැපයනවා. කිරන් සපිරි දෑක් යන තේමාව යටතේ වැඩසටහන ක්‍රියාත්මකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය හා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ එක්ව එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මෙයටතේ පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පාසල් දරුවන් ලක්ෂ 4කට කිරි මිලිලීටර 150ක පැකට්ටුවක් ලබා දීම සිදු කෙරෙනවා. ඊට වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1000ක්.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්ුණා. ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම හමුවේදී ලබන පස්වනදා නිර්මාණය වන නව සංධානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය හා ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. නව සංධානයේ නායකයන් හා පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවකින් පසුව අපේක්ෂකයා පිළිබඳ එකඟතාවකට පැමිණීමටයි එහිදී තීරණය වුණේ. සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් නැ කණ්ඩායම් රැස්වීම තිබුණේ මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍ර ගැන සාකච්ඡා කරා ප්‍රධාන වශයෙන් ඒකට තමයි ඉඩකඩ ගියේ ඊළඟට පක්ෂය හදන ජාතික පෙරමුණ ගැන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගැන සාකච්ඡාවක් තිබුණා ඒක ගැන සියලු දෙනාම එකඟ වුණා එක්සත් ජාතික පෙරමුණේ ඉන්න සියලු පක්ෂත් ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂත් එකතු කරගෙන වැඩ කරගන්න යන්න ඕනේ කියන එකඟත්වයකට ආවා ඒකේ නමකට එකතාවයක් ආවා කියලා කිව්වා මෙහෙමයි දැන් නොයෙකුත් අදහස් එතන පළ වුණා විශේෂයෙන්ම සියලු දේවාල පක්ෂයේ අභ්‍යන්තර ඇතුළත කතා කරන්න ඕනේ කියලා ආයිතායික්මණෙන් අපේක්ෂකයව තීරණය කරන්න ඕනේ කියලා අදහස් පළ වුණා ප්‍රතිවාද විවාද අදහස් වලට යන්නේ නැතුව පක්ෂයේ ඉන්න උදවිය කොම එකට සමගියෙන් වැඩ කරන්න ඕනේ කියලා අදහසත් ඒ වගේම ගැටුම් නිර්මාණය කරගන්න එපා ඒ සියලු දේවාල අතහැරලා ඊළඟ ජයග්‍රහණය වෙනුවෙන් එකට වැඩ කරන්න ඕනේ කියලා තීන්දු ගත්තා जनप्रियम योजना ප්‍රජාතන්ත්‍රවාදයට කැමති අහපාලනයට කැමති හොඳ ඔක්කොම එකතු කරගෙන ජයග්‍රහණය සඳහා සුසු පුද්ගලයා ඉන්නවා කියන එක තමයි කතා වුනේ. අයිය කියලා ප්‍රමාද වෙයි දැන් කට ළඟට වෙන්නේ නේ ජනාධිපතිවරයා. ප්‍රමාද නැහැ හදිසි වෙන්න බා ගියසර අපි මෛත්‍රීපාල මහත්තයා දැන් මේ අන්තිම දවස් දෙක ඉපේනේ. ඉතින් වෙලාවට ඒ පුද්ගලයා ඉදිරිපත් වෙයි ජයග්‍රහණය සඳහා අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා කියන එක ඒ අවස්ථාවේදී කියවුණා. කේන්දරේ වත් කලබ ගන්න වෙලාවක් නැහැ නේද? අපෝ නැහැ ඒව උන්නේ ඒව උන්නේ. දවසෙන් දෙකෙන් අපි අපිට ඒ අවශ්‍ය පුද්ගලයා දැම්මාම ඒ අවස්ථාවේදී ජයග්‍රහණය කරන්න පුළුවන්. නම් කියතියද? නම් නැ නම් නැ. සියලු දෙනාම එකගත්තෙන් අපි ඒක පත් කරනවා කියන තමයි තීන්දුවේ. සම්දානකට කීයක් විතර එකතු වෙනවද? සම්දානෙට විශාල ප්‍රමාණයක් එකතු වෙයි කියන තමයි අදහස. ඒකේ පොට්ටු පහ. මොකද පොට්ටුවේ ගොඩක් ප්‍රශ්න දෙනවා රාජපක්ෂ පවුලත් එක්ක මම හිතන්නේ පොට්ටුව එකතු වෙලා තියෙනවා. ඉතින් ඊට විරුද්ධව ඉන්න විශාල පිරිසක් මේ වෙනකොට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ සියල්ල එකතු කරගන්න අපි අදහස් කරලා තියෙනවා. හදිසි නීතිය අද සිට තවත් මාසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව එකී ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දෙවන පුරා ක්‍රියාත්මක විය යුතුයයි එම ගැසට් පත්‍රයේ සඳහන්. පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇති සැකකරුවන් පිළිබඳ සවිස්තර වාර්තාවක් තම වෙත සපයන ලෙස නීතිපති දපුලද ලෙවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත අද උපදෙස් ලබා දුන්නා. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව ඔවුන් සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණවල වර්තමාන තත්ත්වය ඇතුළු තොරතුරු තමන් වෙත දැනුම් දෙන ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ. අදාළ වාර්තාව ලබන 24 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද දන්වා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියුජ පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන 24 වෙනිදා යළි රැස්වීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන් එදිනට කැඳවා තිබෙනවා. මීට අමතරව ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ අධ්‍යක්ෂ වරුණ ජයවර්ධන පොලිස් පරීක්ෂක තරංග පතිරණ යන මහත්වරුන්ද සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිතයි. තේරීම් කාරක සභාවේ සාක්ෂි සහිත වාර්තාව සකස් කිරීම අගෝස්තු මාස පළමු සතිය වන විට අවසන් කිරීමට නියමිත බවද වාර්තා වනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා තේරීම් කාරක සභාව සම්බන්ධයෙන්
අදහස් පළ කර සිටියා. පහුගිය දවස්වල කතාබහක් ඇති වුණා පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවට ජනාධිපතිවරයා පැමිණෙන්නේ නැහැ කියලා. තේරීම්කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තුව. තේරීම්කාරක සභාව පාර්ලිමේන්තුවේ විසින් පත් කරන එකක්. ඒ නිසා පාර්ලිමේන්තුවට වග කියනවා නම් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා තේරීම්කාරක සභාවේ ඉදිරියේ රටේ ප්‍රශ්න පිළිබඳව එතුමා විසින් ගන්නු ලබන තීන්දුව తీරන ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි. 19 වෙනි සංශෝධනයේ 33 ආ වගන්ති මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනි කියන එක මේ 33 ආ වගන්ති තියෙනවා. प्रदेश කඩාවැටීම නිසා කෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා මේ සම්බන්ධව ආරක්ෂක මධ්‍යස්ථාන 7ක දැන්ට පවුල් 56ක් පමණයි ඉන්නේ පුජ්‍යලින් සංඛ්‍යාව 195යි ඒකම ඊට අමතරව සුළඟේ තත්ත්වේ නිසා අධික සුළඟ නිසා නිවාස කීපයකට අලාභහානි සිද්ධ වෙලා තියෙනවා මේ සම්බන්ධ අවශ්‍ය පියවර අරන් තියෙනවා මරණයට පත් වෙච්ච හැම පවුලකටම ඒ පුජ්‍යලයේ කෙනෙම අපි 250,000ක වන්දි මුදලක් ගෙවනවා ඒ වගේම මරණයේ කටයුතු සඳහා දැනටමත් රුපියල් 15,000ක මුදලක් අපි ගෙවලා තියෙනවා ඒකම නිවාස අර්ධහානි සිද්ධ වෙච්ච ඒවට දැනටමත් අපි මුදල් යවලා තියෙනවා ලක්ෂ 270කට ඉට්ටු ගාණක් අපි යවලා තියෙනවා ඊට අමතරව අපි ඒ අයගේ හානියේ තත්ත්වය අනුව මුදල් ගෙවීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා ඉතිහාසයේ ප්‍රථම වරට ස්වාභාවික විපත් වලින් හානි වෙන අයට මිලියන 1500ක් ගෙවලා රක්ෂණ වාරිකයක් ගෙවලා රටේ සියලුම දෙනා රක්ෂණය කරලා තියෙනවා. ඉතින් වනි රජයකට චෝදනා කරන්න එපා කියලා අපි විපක්ෂයට ඉන්නවා. ඡන්දේ කාලට ඡන්ද ව්‍යාපාර ගිනියන්නේ ජනතා වහනීරපත් වෙච්ච වෙලාවට ඒකෙන් ප්‍රයෝජනය ගන්න එපා කියලා අපි විපක්ෂයේ සියලු දෙනාට කියනවා. අයිතා ආකාරයෙන් මුදල් උපයා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවටගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු මාස 6 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා. ඒ බුවනික අලු විහාරයේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු බඩුල්ල හමුවේ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී පෙත්සමේ වකුත්තරකරුවන් ලෙස කුරුණෑකල පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ වැඩ බලන පොලිස් ප්‍රතිවරයා නම් කර තිබෙනවා. තම අත්අඩංගුවට ගැනීමට පදනම් කරගෙන ඇති චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බවයි සාෆි වෛද්‍යවරයා පෙන්වා තිබෙන්නේ. රැඳුම් බහරින් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද වෛද්‍ය සාෆි ශිහබ්දීන් ඉල්ලීමක් කර තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා ප්‍රකාශ කර සිටියේ පෙත්සමේ නම් කර ඇති අනෙක් වගුත්තරකරුවන් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි. ඇතැම් වගුත්තරකරුවන් වෙත නොතීසි ලැබී නොමැති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙහිදී යලි නොතීසි නිකුත් කළා. අභියාචනා අධිකරණයේ ගොනු කර ඇති රීට් පෙත්සමේ විභාගයේ අවසන් වනතුරු විල්පත්තු රක්ෂිතයේ අවට කැලෑ එලි කිරීම සිදු නොකරන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද අභියාචනා අධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නා. විල්පත්තු රක්ෂිතයේ සහ ඒ අවට කැලෑ එලි කර නැවත පදිංචි කිරීම සිදුවන බව පවසමින් ගොනු කළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙම පොරොන්දුව ලබා දුන්නේ. එම ලිඛිත පොරොන්දුව පෙත්සමේ හත්වන වග උත්තරකරු වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතා වෙත යොමු කරන ලෙසයි අභ්‍යාචනාධිකරණයේ නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නේ. අල්ලස් ලබා ගැනීම චෝදනාවක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම් දස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසා නායක යන අයට එරෙහි නඩුව සැප්තැම්බර් 9 වෙනි දින විභාගයට ගැනීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණී නියෝග කළා. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම වෙනුවෙන් ඉන්දිය සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක් ලබා ගැනීම වෙත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ඉන්දිය ජාතික කේ නාගරාජා නමැත්තාට මීළඟ නඩු දිනේ අධිකරණයේ පෙනී සිටීමට විනිසුරු බටුල්ල සිතාසින්නිකුත් කළා. බෙලියත්තු ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පහර දුන්නේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තංගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා අපමත මුදා හැරුණා. ඒ රුපියල් ලක්ෂ 2 බැකින් වූ ශරීර අප දෙකක් මතයි. බෙලියත්තු ප්‍රාදේශීය සභා කාර්යාලය තුලදී පසුගිය 18 වනදා එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී සරත් ලොකුකුරුගේ මහතාට පහර දුන් බවටයි සභාපතිවරයාට චෝදනා එල්ලුණේ. පහර කැමට ලක් වූ හිටපු මන්ත්‍රීවරයා තංගල්ල මූලික රෝහලින්
ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. තවත් කරුණු රසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූවයි ඊට සහභාගී වූ මැති ඇමතිවරුන් ප්‍රකාශ කළේ. මුලම සභාව අපේ මන්ත්‍රී කණ්ඩායම හම්බ වෙලා ඒගොල්ලන්ට යම් යම් අදහස් තිබ්බා ඒ අදහස් ඉදිරිපත් කරා මුස්ලිම් ප්‍රජාවගේ පූර්ණ අවශ්‍යතාවයක් තියෙනවා මුස්ලිම් විවාහ දික්කසාද නීතිය වල සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මං හිතන්නේ මුළු මුස්ලිම් ප්‍රජාව ඒ වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් කැප වී සිටිනවා අවසන් තීන්දුවක් අදත් ගන්න බැරි වුණා හැබැයි අපි තීන්දුව කරා සති දෙක කාලය තුල මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ඒ වගේම ජනතුලමාගේ යම් පිරිසක් එකතු වෙලා සාකච්ඡා කරලා මොනවාරි අවසන් තීන්දුවට එළඹෙන්නටයි අපි අද තීන්දුව කරේ ඒක ආගමික නීතියත් එක්ක බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරා ඒ අනුව ඒ අදාළ සංශෝධන තව දවස් 8ක් ඇතුළත නිසියාකාරව සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා බොහෝ විට පළාත් සභා ඡන්ද විමසීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා මැතිවරණ කොමිෂන් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ අධිකරණයේ තීන්දුවක් આવුත් හැක්වේ නැත්නම් බෑ දැන් පාර්ලිමේන්තුවෙන් කරන්න බෑ දැන් දෙකකින් පෙ ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ගය එක්ක සාර්ථක වෙන්න ඕනේ එහෙම නැත්නම් අර නඩු විභාගය හැබැයි ඒ නඩුව කල් තියලා තියෙන්නේ සැප්තැම්බර් 9 වෙනිදාට එතකොට ඒක වැඩක් වෙන්නේ නැහැ මොකද නඩු තීන්දුවක් ආවත් අපි හැබැයි මෝෂමක් දාලා ඉල්ලීමක් කළා තියෙනවා ඒ නඩුව වහම් ඉක්මනින් විභාගයට ගන්න කියලා ඉක්මනින් ආවෝ ඒ නඩුවෙනුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් මම අර පැන්ඩෝරා බොක්ස් එකේ අන්තිමට හෝ තිබුණේ විශ්වාසය අපේක්ෂාව ඒක තියලා උපේක්ෂාවෙන් බලන් ඉන්න කෙනෙක් මම ඒක නිසා විශ්වාස කරනවා තියන්න පුළුවන් ඒ බොහෝ විට බැරි වෙන්න පුළුවන් ජනාධිපතිවරණයේ පැවැත්වෙන කාල සීමාව සම්බන්ධයෙන්ද මහින්ද දේශප්‍රිය මහතා අදහස් දැක්වුවා ජනාධිපතිවරණය මේ වර්ෂයේ නොවැම්බර් 9 වෙනි දිනෙන් පසුව දෙසැම්බර් 9 වෙනි දිනට පෙර පවත්වන්න ඕන. අපිට නොවැම්බර් 10 පවත්වන්න බෑ. එදා ඉරිදා. දෙසැම්බර් 8 පවත්වන්න බෑ. එදා ඉරිදා. නම්බර් 11 12 13 14 කියන දවස්වල පවත්වන්න බෑ. 14 වෙනිදා පසළොස්වක පෝය. අපේ ලංකාවේ ඡන්දවලින් 120ක් 30ක් විතර පන්සල්. ඒකෙන් ඉඳා ඡන්දේ තියන්න පුළුවන් ළඟම දවස නොවැම්බර් 15 දෙසැම්බර් 7 ඔය දින දෙකම ඇතුළුව ඕනෑම දිනයක ඡන්ද විසින් පවත්වන්න පුළුවන් කියලා මැතිවරණ කොමිෂන් සභාව ගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ගරු කතානායකතුමා ගරු විපක්ෂ නායකතුමා සහ දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු සියලු දෙනාම දන්වලා තියෙනවා. දශක ගණනාවක් තිස්සේ සිය සුමියුරු හඬින් ගුවන්විදුලිය හැඩකළ ප්‍රවීණ නිවේදිකාවක මෙන්ම අර්ථපූර්ණ ගීත රසක් රචනා කරමින් ගීත ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙයක් ඉටු කළ ගීත රචකාවක වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වුණා. මලින් පලින් ගහකුල පිරීලා ගම්මානෙට අවුරුදු වෙනවා. ඇගේ හඬ ඇසු පමණින් ඒ කවුරුන් දෙයන්ද හඳුනා ගැනීමට ශ්‍රාවකයන්ට අපහසු වුණේ නැහැ. ඒ තරමටම ඇයි ශ්‍රාවක හදවත් තුළ ලැගුම් කෙන සිටියා. 70 දශකයේ ගුවන් විදුලියට සම්බන්ධ වූ කුසුම් පීරිස් කෙටි කලකින්ම ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. ජනාධිපති සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය නිවේදිකාවකට අමතරව ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙසද සිය සුමියුරු හඬ එක් කළා. ආම් බලන්ට කදිර අයියා අපි අම්මා හද්දි බාගෙම හොය හොයා නිනව්වක් නැතුව අපි හොයන හැටි ඒ සියල්ලටම නොතෙවෙනි ලෙස කුසුම් පීරිස් නාමයේ ලියවෙන්නේ ප්‍රවීණ ගීත රචිකාවියක ලෙසයි. ගංයූරේ තුරුලතා මඩුල්ලේ හිතමිතුරු සුළඟ අසුරු සැනින් එක මොහොතකදී සිතකාව දඟ කළා. දෙකුණෙත් හසරැල්ලේ ආදී ජනප්‍රිය ගීත රසක් ඒ අතර වෙනවා. දෙකුණෙත් හසරැල්ලේ මාසන සුන දවසේ මේ නිතු නවතා මගේ ඇය දෙයින් සමුකන්නා විට 71 වෙනි වීහි පසු වුණා. මම ස්වාධීන රූපවාහිනී සේවයේත් හඬ කැවීම ශිල්පිනියක් විදිහට සහභාගී වෙලා තියෙනවා. අද පරම්පරාවට ඔබ කෙටියෙන් පණවිඩයක් දෙනවා නම් යම් කිසි වෘත්තියක ඉදිරියට යන්න. ඔබ දෙන පණවිඩය කොහොමද? තමන් කරන කාර්ය කැමැත්තෙන් ඕනෑකමින් කැපවීමෙන් වගකීමෙන් කරනවා නම් ඇත්තටම තමන් කරන කටයුත්ත හරිම හොඳින් කරන්නට පුළුවනි. ප්‍රවීණ නිවේදිකා අභහප්‍රාප්ත කුසුම් පීරිස් මහත්මියගේ දේහය
කඩවත ඇල්දිනිය පල්ලිය පාර අංක 47න් එකදරන නිවසේහි තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු කඩවත ඇල්දිනිය පොදු සුසාන භූමියේදී අනිත්තා පස්වර්වේ සිදු කිරීමට නියමිතයි. एंटरप्राइज श्री लंका प्रदर्शनीय अनिदा आरंभ किरणवा इहि समारंभ उत्सवय अग्रमात्य रणिल विक्रम सिंह महदागे प्रधानत्वेन अनुराधपुर वली सिंह हरिश्चंद्र क्रीडांगणे दीपवत्वेन बव राज्यमात्य इरान विक्रमरत्न महदा पवसनवा एंटरप्राइज श्री लंका प्रदर्शनीय लबन 27 वनदा दक्वा पदत्वीमट नियमितय 500කට වැඩිය ප්‍රදර්ශන කුටි ප්‍රමාණයක් අනුරාධපුරයේ තියෙනට යනවා. ඒක මොනරාගලට වැඩිය මීට වැඩිය සාර්ථක අන්දමින් කරන්න බලාපොරොත්තු වෙනවා. එන්ටර්ප්‍රයිස් නැත්නම් ව්‍යවසාය කියන අදහසට අමතරව සමගාමීව යන හුඟක් දේවල් තියෙනවා. ප්‍රදර්ශනයට එන අයට බලන්න ලබා ගන්න පුළුවන් සේවාවල් තියෙනවා. දන්ත සේවාවන් තියෙනවා. නොමිලේ වෛද්‍ය සේවාවන් තියෙනවා. අධ්‍යාපනික වැඩසටහන් තියෙනවා. ත්‍රිවිධ හමුදාවේ මගින් කෙරෙන සංදර්ශන තියෙනවා. කුෂික කලාපයක් තියෙනවා තාක්ෂණික කලාපයක් තියෙනවා ඒ වගේම සංහිඳියාව ඉදිරියට ගෙනියන්නත් වැඩපිළිවෙලක් තියෙනවා එතන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකායක හරහා මේ සංකල්පය අපි ලංකාවේ දිස්ත්‍රික්ක 25 හරහම ගෙනියන්න බලාපොරොත්තු වෙනවා දැන් ව්‍යාපාරික ප්‍රවෘත්ති कंस्ट्रक्ट 2019 प्रदर्शनी अगस्त मास 23 වනදා සිට 25 වෙනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයයි මේ සංවිධානය කරන්නේ. දෙස් විදෙස් වෙළඳ කුටි 250කට අධික සංඛ්‍යාවකින් මෙවර ප්‍රදර්ශනී සමන්විතයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ස්විච් ඔන් ටු ෆියුචර් වැඩසටහන එළිදැක්වීම බත්තරමුල්ලේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මයිලෙකෝ චංගම දුරකථන යෙදවුම හඳුන්වා දීමද මෙහිදී සිදු කෙරුණා. ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති තිස්ස නානායකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනශක්ති රක්ෂණ සමාගම ලයිව් ලයිෆ් රක්ෂණ ක්‍රමය හඳුන්වා දුන්නා. ඒ ප්‍රමුඛ චංගම දුරකථන යෙදවුමක් වන ayubo.life සමගින් අත්වැල් බැඳ ගනිමින් පාරිභෝගික සුවතාව පදනම් වූ මෙම ඩිජිටල් ජීවිත රක්ෂණ සැලසුම ප්‍රතිලාභ රැසකින් සමන්විතයි. මෙයටතේ රුපියල් 1000 සිට 5000 දක්වා වන වාරිකයකට රක්ෂණ කාණ්ඩ පහක් යටතේ ජීවිත රක්ෂණ සැලසුම් තෝරා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට උදා වෙනවා. සමගින් ඇටියන් රාත්‍රිය 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk